අති විශිෂ්ට වූ ශිෂ්ටාචාරයක් ඇති වෙලා අදට වසර 2319ක් ගත වෙලා. ඒ 19ක් ගත වූ තැන අප මේ සිටින්නේ එක්තරා යුගයක ස්වර්ණමය රාජධානියක් වූ කෝටේ රාජධානියේ නාග විහාරේ රාජමහ විහාරත් ස්ථානයක් විදිහට සලකන්න පුළුවන්. අතීතයේදී යම් යම් ਵਿਚාර තියෙනවා මේ දේවාලයක් පැවතුණා කියලා. කෙසේ වෙතත් කෝටේ නාග විහාරයේ සිට නැවත වතාවක් අපි හමු වෙනවා. අප ආචාර්ය මොරගොල්ලාගම උපරදන ස්වාමීන් වහන්සේක පැහැදිලි කරමක් ගනිමින් සිටියේ, දැන් මේ සකලවිධ අංගයන්ගෙන් සම්පූර්ණ වූ අනුරාධපුර රාජධානියට යම් යම් බලපෑම් ආවා. මේ හැබැයි බලපෑම් වල කලා ශිල්පමය වශයෙන් යම් කිසි සුභසිද්ධියකුත් තියෙන්න පුළුවන්. යම් කිසි සංස්කෘතික ලක්ෂණත් එක්ක ඔබ වහන්සේට අවසරය පැහැදිලි කරන්න. ඔව්, දැන් අපි මම මුලින් සඳහන් කළා වගේ විශේෂයෙන්ම දැන් අනුරාධපුර රාජධානිය සම්පූර්ණයෙන්ම මහා විහාර සීමාවටම සකස් වෙනකොට අපි අනුරාධපුරය කියලා කියන්නේ හුදෙක් රාජධානිය පමණක් නෙවෙයි. රාජධානියත් එවැගේම පූජනීය නගරයක් කියන මේ සියල්ලගෙම සකස් වෙච්ච අංගෝපාංගයන් සකස් වෙච්ච නගරයක් තමයි අනුරාධපුර රාජධානිය කියන්නේ. ඒ කියන්නේ රජමාලිගාවත් විහාරස්ථානත් කියන මේ සියල්ලම එකට එකතු වෙච්ච කැටිව ස්ථානයක් තමයි මහා විහාර සීමාව. නමුත් යම් යම් ඉන්දීය බලපෑම් එක්ක ඉන්දී ආක්‍රමණත් එක්ක අපට අපේ රාජධානී යම් යම් අවස්ථාවන්හිදී අහිමි වූ අවස්ථාවන් තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඒ රජවරු අලුතෙන් රජමාලිගා ගොඩනැගුවේ නැහැ. ඒ රජමාලිගාවම අත්පත් කරගෙන ඒ තුළම රාජ්‍යත්වයේ මෙහෙවලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්කම තියෙන්නේ ඒ හැම අවස්ථාවකදීම එවැනි රජවරුත් Hindu බලපෑම යටතේ ආපු රජවරුත් මේ විහාරස්ථාන භූමිය තුළම ඔවුන් වන්දනාමාන කරන ස්ථානත් ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධ පමණක් නොව Hindu බලපෑම මත Hindu භක්තිකයන් අදාළ පූජනීය ස්ථානත් මේ මහා විහාර සීමාව තුළ මේ පූජනීය නගරය තුළ සකස් වෙලා තිබුණා. ඉතින් අනිත් පැත්තෙන් අපි දකිනවා දැන් අනුරාධපුරයට මොනතරම් Hindu බලපෑම ලැබුණද කියනවා නම් 10 සියවස වෙනකොට සම්පූර්ණයෙන්ම අනුරාධපුර රාජධානිය අත්හැරලා දාලා පොළොන්නරුවට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ කාල සීමා වෙනකොට බෞද්ධ විහාරස්ථාන විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තිබුණා. ඉතින් Hindu බලපෑම තදින්ම ලැබෙනකොට පොළොන්නරුව රාජධානියට යන්නේ ඒ හේතු කොටගෙන. ඉතින් අනිත් එක අපි වර්තමාන කාලෙත් දකිනවා අනුරාධපුරයේ පුරාවටම බෞද්ධ විහාරස්ථාන වගේම ඒ අතරමැද සෑම තැනකම Hindu කෝවිල් ගොඩනැගිලා තිබෙනවා. ඉතින් ඒ නිසා දැන් ඒ කාල සීමා විශේෂයෙන්ම දැන් කලා ශිල්ප ගැන අපි කතා කරනකොට අනිවාර්යයෙන්ම Hindu භක්තිකයන්ගේ බලපෑම තදින්ම ලැබෙනවා. නමුත් කලා නිර්මාණ කලා ශිල්ප පිළිබඳව කතා කරනකොට බෞද්ධ බලපෑම තදින්ම අනුරාධපුර යුගයේ තුල තිබෙනවා. ඒක Hindu බලපෑම තදින්ම හම්බේ ලැබෙන්නේ අපිට මේ පොළොන්නරුව යුගයේ තුල. ඒ නිසා අනුරාධපුර රාජධානි විශේෂයෙන්ම බෞද්ධ බලය ගොඩනැගිච්ච රාජධානියක්. පොළොන්නරුවට යනකොට බෞද්ධ බලය බිඳ වැටිලා Hindu බලය නැවත වතාවක් ස්ථාපිත වෙන තත්ත්වයක් පොළොන්නරුව යුගයේ ඇති වෙනවා. එහෙමයි. දැන් අපේ උපරතන හාමුදුරු වගේ මහා සංඝරත්නයට චින්න බින්න පට ධාරණත්තා බික්කු කියලා වගේ විග්‍රහයන් එනවා. දැන් භික්ෂුන් වහන්සේව විවිධ ආකාරයෙන් විග්‍රහ කරනවා. උන්වහන්සේලා තමයි දැන් විශේෂයෙන් කතා කළේ මේ ශාසනය ගැන කතා කරද්දී අපි උදෑසනත් මේ පිළිබඳව කතා කරා. විවිධ විග්‍රහයන් තියෙනවා. ශාසනය කියන්නේ වෙහෙර විවහාරය, ශාසනය කියන්නේ පොතපතය. නමුත් මෙහි අර්ථකථනය නම් උපෝසත කර්මය යම් රටක තියනවාද, එහෙම නැත්නම් උපසම්පදාව යම් රටක තියනවාද, ඒ රටේ ශාසනය ස්ථාපිත වෙනවා කියලා. දැන් අපි හඳුනන්නේ එකක් පැහැදිලි කරගන්න ඕනේ. අපි දැන් මහා වංශය, දීප වංශය, ථූප වංශය වගේ පොත්වල දැන් ඉතිහාසය කියලානේ කියන්නේ. අපි උදාසන පැහැදිලි කරා ඉති ඉහ ආහ. ඒ ඉති ඉහ ආහ කියන වචනේ මම හිතන්නේ අපි හඳුනන්නේ හරියද? ඔව්. මේ ආකාරයෙන් තමයි විග්‍රහ කරන්නේ. එතකොට ඒවා අපි ඇසූ දේවල් සමහර වෙලාවට මේවා කොච්චර දුරට හරියද නිවැරදිද කියන කාරණයක් එක්ක ඔබ වහන්සේට අවසරයි පැහැදිලි කරන්න. දැන් මේ ඉතිහාසයේ ගෙනෙන යම් යම් කාරණා සහ භික්ෂුවයි රාජ්‍යත්වයේ අතර තිබ්බ සම්බන්ධතාවය යම් යම් කතා අපි අහලා තියෙනවා. ඔව් මහත්තයා, ලංකාවට බුද්ධාගම එන්න කලින් භික්ෂුත්වය හා රාජ්‍යත්වය අතර සම්බන්ධයක් තිබුණේ නැහැ. බුද්ධාගම ලංකාවට ආවට පස්සේ තමයි භික්ෂුව හා රාජ්‍ය එකිනෙකට සම්බන්ධ වෙන්න. මොකද මිහිඳු හාමුදුරන්ට ඕන්නම් තිබුණ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ජනතාව ඉස්සෙල්ලා අමතන්න. ලංකාවේ ජනතාව ඉස්සෙල්ලා අමතලා පස්සේ රජුරෝ ළඟට යන්න. නමුත් ඒක කළේ නැහැ. කළේ කුමක්ද? ඉස්සෙල්ලා රජුරෝ අමතලා පස්සේ ජනතාව ළඟට යන එකයි. ඇයි? ජනතාව කොයිතරම් බෞද්ධ කරගත්තත් යම් හේකින් රජතුමා බුදුදහම ප්‍රතික්ෂේප කළේ නම්
මිහිඳු හාමුදුරුවන්ගේ ප්‍රයත්නය ව්‍යර්ථ වෙනවා. ඒක නිසා උත්සාහය සාර්ථක කරගන්න බෑ. අන්නේ නිසා මිහිඳු හාමුදුරුවෝ කලේ පළවෙනි ක්‍රියාව රජු බෞද්ධයෙකු බවට පත් කරගත්ත, බෞද්ධ උපාසකයෙක් කරගත්තා. රජුරෝ බෞද්ධ උපාසකයෙක් කරගත්තාම වැඩවසන් සමාජ ක්‍රමයේ ස්වභාවය, රජුරෝ යමක් අනුගමනය කරාද ජනතාවත් ඒ මග යනවා. ඒ නිසා 40,000ක් පිරිස බොදු සව්වන් බවට පත් වූ බව මහාවංශය පැහැදිලි කරනවා. ඇයි? රජුරෝ බෞද්ධුණු ගමන් ජනතාවත් බෞද්ධුණා. එතනදී සිද්ධ වෙන විශේෂ සිද්ධිය තමයි ඔබ තුමා මතක් කළේ. මොකද්ද? රජුරෝන්ගේ ප්‍රථම ලාංකික බෞද්ධ උපදේශකයා වන්නේ මිහිඳු හාමුදුරුවෝයි. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ රාජ්‍ය උපදේශකත්වයට පත් වෙනවා. අන්න බලන්න, බොදු මුහුණුවරින් රාජ්‍යත්වයේ ක්‍රියාත්මක වන්නට අවශ්‍ය කරන පසුබිම මිහිඳු හාමුදුරුවෝ සකස් කරනවා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ රජුට උපදෙස් දෙනවා. රජුව කොහොමද පාලනය කරන්න ඕන? මෙන්න බුදුදහමේ බෞද්ධ දේශපාලන චින්තනය, බෞද්ධ දේශපාලන දර්ශනය ආන්න උපදේශයට ගන්නවා. මොකද්ද බෞද්ධ දේශපාලන දර්ශනය? දසරාජ ධර්මයෙන්, දස සක්විතිවත් වලින්, සත් අපරිහානීය ධර්මයෙන්, සතර සංග්‍රහ වස්තු වලින්. අන්න මෙන්න මේ විදියට පාලනය ගෙන යන්න. එක පැත්තකින් අපිට පේනවා රාජ්‍යත්වය බෞද්ධ වෙද්දී සාහිත්‍ය බෞද්ධ වෙනවා. පෙදෙන් බුද්ධ සිරිත, බසින් වත් සිරිත, පද්‍යෙන් වේවා ගද්‍යෙන් වේවා යමක් කරනවා නම් ඒක එක්කෝ බුද්ධ චරිතය වෙන්න ඕන, බුදු ගුණයක් වෙන්න ඕන, නැත්නම් බෝසත් චරිතයක් වෙන්න ඕන, ජාතක කතාවකට අදාළ දෙයක් වෙන්න ඕන. ඒ නිසා තමයි ලංකාවේ බුත් සරණ, අමාවතුර, ධම් සරණ, සංඝ සරණ, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක පොත, මේවා ලියවෙන සාහිත්‍ය පොත් ලියවෙන්නේ පැහැදිලිවම මේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන්. එහෙනම් රාජ්‍යත්වය මේ පැත්තෙන් බෞද්ධ වෙනවා. එතකොට දිගින් දිගටම රාජ්‍ය උපදේශකයා බවට පත්වන්නේ කවුද? භික්ෂුවයි. එහෙනම් අපිට පේනවා ඉන් පසුව බලයට පත් සෑම පාලකයෙකුටම පාහේ බෞද්ධ උපදේශකයා වන්නේ භික්ෂුවයි. බෞද්ධ උපදේශකයා භික්ෂුව වීම සමහර වෙලාවට නරක පැත්තට බලපෑවා. අර හාමුදුරුවෝ ඔබතුමා ඉස්සෙල්ලා කිව්වර මේ සංඝමිත්‍ර භික්ෂුවගේ කතාව බැලුවහම, දැන් ලංකාවේ වළගම්බා රජුරුවන්ට තමන්ගේ දෙමළ සටනින් පැරදිලා පලා යනකොට ගිරි කියන නිගණ්ඨයා මහකළු සිංහලයා පලා යන්නේ යයි කෑ ගැහුවා. ඒ නිසා ඒ වෙලාවේ ආපස්සට හැරුණොත් රජුරන්ට දඬුවම් විඳින්න සිද්ධ වෙනව, නැත්නම් මැරුම් කන්න සිද්ධ වෙනවා. ඒ නිසා රජුරෝ ආපහු හැරෙන්නේ නැතුව වනගත වුණා. අවුරුදු 13ක් 14ක කාලයක් වනාන්තරයේ හිටියේ. වනාන්තරයේ වළගම්බා රජුරෝ ඉන්න කාලේ සම්පූර්ණම රැක්කේ කවුද? භික්ෂුවයි. රජුරුවන්ට සම්පූර්ණ ආහාර පාන සැපීම, සේනා සංවිධානය කිරීම, අවශ්‍ය උපදෙස් දීම, මේ සියල්ල කළේ භික්ෂුව. කවුද? කුපික්කල මහාතිස්ස හාමුදුරුවෝ, අඹුගල්ලක තිස්ස හාමුදුරුවෝ. හාමුදුරුවරු දෙන්නෙක් මේ උපදේශකේ උපදේශකත්වයේ හිටියා. නමුත් ප්‍රකටව ඉන්නේ වැඩියෙන්ම කුපික්කල මහාතිස්ස හාමුදුරුවෝ ගැන විතරයි කියවෙන්නේ. නමුත් අඹුගල්ලක තිස්ස හාමුදුරුවොත් මෙතෙන්දි උපදේශකේ. ඒ නිසා මේ හාමුදුරුවෝ දෙන්නා මොකද කළේ? මේ රජුරොන්ට උපදෙස් දුන්නා. රජුරොන්ට අවශ්‍ය පහසුකම් සැලසුවා. වළගම්බා කියන්නේ කොට කේන්තිකාරයෙක්. ඉත ඉක්මනට තීරණ ගන්න එක්කෙනෙක්. ඒ නිසා තනින් තනට රාජ්‍යත්වය මාරු කරන කෙනෙක්. ඒ නිසා විහාර හැදුවේ හැදූ තරමක් ගල් විහාර හදලා තියෙන්නේ වළගම්බා රජුරෝ. ගල් විහාර හැදලා ඒකේ පිටිපස්සේ Tamanට ඉන්නත් ගයක් හදාගත්තා. මොකද තනින් තනට මාරු වෙවි තමයි රජු සැඟවෙමින් හිටියේ. නමුත් රජුරෝ මොකද කළේ? රජුරෝ හැම වෙලාවෙම මේ යුද්ධයට අවතීන වෙන්න කේන්ති අරන් යන්න හදනකොට හාමුදුරුවෝ දෙන්න උපදෙස් දුන්නා. දැම්ම යන්න එපා, සුදුසු වෙලා වෙනකන් ඉන්න. ඒ බාර සුදුසු වෙලා වෙනකන් ඉඳලා තමයි ආන්න රාජ්‍ය ජයග්‍රහණය කරන්න යන්නේ. ඒකෙන් ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කළා හාමුදුරුවනේ උපදේශකයා, දැන් ප්‍රධාන උපදේශකයා, රාජ්‍යයේ ප්‍රධාන උපදේශකයා මහාතිස්ස හාමුදුරුවෝ. මහාතිස්ස හාමුදුරුවන්ට පණිවිඩයක් යවනවා, මං අහවල් තැන ඔබ වහන්සේට ආරාමයක් හදනවා, ඒ නිසා මේ ආරාමෙ පිළිගන්න එන්න. ආරාමෙ පිළිගන්න එන්න කියලා කිව්වා. මහාතිස්ස හාමුදුරන්ට කරන්න දෙයක් නැහැ, රජුරෝ හිත හොඳ නැති කරන්න බෑ. ඒ නිසා මොකද කළේ? රජුරෝ කිව් විදියට මහාතිස්ස හාමුදුරුවෝ ගිහිල්ලා ආරාමෙ බාරගත්තා. කොතනද ආරාමෙ හැදුවේ? ආරාමෙ හැදුවේ අර වළගම්බා රජුරුවන්ට අපහාස කළ ගිරි නිගණ්ඨයා සිටි තැන. ගිරි ආරාමයේ කඩල බිඳලා සුණු විසුණු කළා, එතන හැදුවා අභය ගිරිය. අභය කියන්නේ රජුරොන්ට කියන නම. රජුරොන්ට කියන වට්ටගාමිනී අභය කියලා වළගම්බාට. ඒකෙන් ගත්ත අභය කියන කොටස. ගිරිනිගණ්ඨයාගෙන් ගිරි කියන වචනය ගත්තා. දෙකම එකතු කළා, නම තිබ්බා අභය ගිරිය කියලා.
එහෙමයි අපි හඳුරන්නේ දැන් අපිට මේ මාතෘකාව මං හිතන්නේ දින ගණනාවක් අර ධර්ම සංගායනාවක් වගේ පවත්වන්න පුළුවන්. නමුත් කාල වේලාවත් එක්ක අපිට මේ සාකච්ඡාව හමාර කරනවා ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය මොරගොල්ලාගම උපරතන හඳුරන ඔබ වහන්සේට අභිවන්දනාව. ඒ වගේම රාජකීය පඬිස් ශාස්ත්‍රපති මාලිම්බර පඤ්ඤාසාර හඳුරන ඔබ වහන්සේට නමස්කාරය පිරිනමනවා. අද අප සූදානම් නාග විහාරයේ සිට මේ අනුබුදු වන්දනාව සමාපත කරන නමුත් සජීවිකාශය අපි දිගින් දිගටම ක්‍රියාත්මක කරන අප සූදානම් නාග විහාරයේ සිට සමුගන්නට පුලස්ති පුතාගෙන් ජයවර්ධනපුර වැනුමකින් පොසන්දන ඇති තුනුරුවන බැටි පේමා මුළු වන්දන සුරපුර පිරි සිරින් හැමා ජයවන්දන කෙරුමෙන් සුසැඳි තමනමා ජයවන්දන පුරවර දනු මිතුරු තුමා